අර කටවුල් කරලා මෙහෙම ඇඟිල්ල මෙහෙම කරලා ඒ පූජානන් කතා කියන උන්දලට පුළුවන්ද මේ රට හදන්න? දෙදාස් 15 නේද අපි කිව්ව තමුන්නාන්සේලට රාජපක්ෂ පාලන පරාද කරන්න. ඉතින් මේ ජනතාව ඔක්කොම එකතු වෙලා රාජපක්ෂ පාලන පරාද කරන්න ඡන්දෙ දුන්නා. ඒ වගේම දිනසියේ වැඩ පිළිවෙල තුළ විශාල සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා ජනතාවගේ සහන ලබා දෙන්න. ඒ ජනතාවගේ සහන ලබා දීම සඳහා අතුරු අය වේ ලේඛනයක් ඉදිරිපත් කිරීමට එකඟතාවයකට ජාතික විධායක සභාව පැමුණා. ඒ නිසා දිනසියේ වැඩ පිළිවෙල අධීක්ෂණය කරමින් මෙහෙමමින් ඉස්සරහට යන්න ජාතික විධායක සභාවට හැකියාව ලැබිලා තිබෙනවා. මහින්ද ගෝට ඕගොල්ලෝ කුණුබක්කියේ ගැත්ත උඩ ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ගැත්තෙන් පහලට බහිනවද බක්කියට වැටෙනව නෙවෙයි ජනතාව තල්ලු කරනකන් ඉන්නවද කියලා අපි අහන්නේ. එනිසා මෙතන තව දුරට අතරමැදි සාමදානය අතරමැදි එකගතාවයක් නැහැ. මේ රටේ මේ ආර්ථිකයට කරලා ද අපරාධය ඒසාපේ විනාශකාරීත්වය අවුරුදු දෙකමාර මේ ගෝඨාභය මේ මහින්ද මේ රාජපක්ෂ පවුල මේ රට විනාශයට පත් කරා. අපි ආපුවම ගෑස් නැති වෙයි. අපි ආපුවම තෙල් නැති වෙයි. මේ රටේ තෙල් නැති කරේ. මේ රටේ ගෑස් නැති කරේ. මේ රටේ කිරිපිටි නැති කරේ. විදුලිය නැති කරේ. ඒගොල්ලෝ මේකේ ප්‍රධාන වග උත්තරකරුවෙක් රනිල් වික්‍රමසිංහද හැංගිලා හිටියට අවසානයේදී මේක වග උත්තරකරුවා බවට පත් වුණේ ගෝඨාභය. නොතේරුණකමට කරපු වැරදි ටිකක් කරනකොට මහා කරපතල ආර්ථික ඝාතක රනිල්ලා අපි ජාත්‍යන්තර සොරි බෙදුම් කරා. ජාත්‍යන්තර වාණිජ විලද පුලින් අපි නයාරකට තියෙනවා ඩොලර් බිලියන 15 මේ ඩොලර් කෝටි 1550 මහින්ද රාජපක්ෂ තමන්ගේ මුළු කාලයටම ගත්තේ ඩොලර් කෝටි 300 ඒ 300 ගෙවල ඉවරයි. අද අපිට දිවා ගන්න බැරි වෙලා බංකොලොත්තුම ජාත්‍යන්තර වාණිජ විලද පුලින් ගත්තු ඩොලර් කෝටි 1250 ගත්තේ රනිල් වික්‍රමසිංහ අවුරුදු 4 ඒවා දිවා ගන්න බැරි වෙලා තමයි ඩොලර් නැති වුනේ. එනිසා ණය ගෙවා ගන්න බැරි තරමේ අද අපි ලෝකෙට ණය කියලා තියෙන වාණිජ විලද පුලින් ගත්තු සියලු ණය රනිල් වික්‍රමසිංහ ගත්තු ණය ඩොලර් කෝටි 1250 300 වැඩි කළ බලන්න ආයේ කවුරුත් ණය දෙන්නේ නැත්නම් කෝඩිය ඇයි ගත්තු වගේ වණ්ඩ කරන කවුරුත් දෙන්නේ නැතුව ගියා. ඒතොර රටේ ඩොලර් නැතුණා. ඒක මහ බැංකුවේ ඩොලර් ටිකක් තිබ්බා. ගෝඨාභය එක වියදම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකත් ඉවරුණා. ඒක ඉවරුනම අර්බුදේ පත් වුණා. නිර්මාතෘවරයා කවුද? රනිල් වික්‍රමසිංහ. අර්බුදයට බෙද දීපු කෙනා. දැන් 2015 නේද අපි කිව්ව තමුන්නාන්සේලට රාජපක්ෂ පාලන පරාද කරන්න. ඉතින් මේ ජනතාව ඔක්කොම එකතු වෙලා රාජපක්ෂ පාලන පරාද කරන්න ඡන්දෙ දුන්නා. මේ රටේ මේ ආර්ථිකයට කරලා ද අපරාධය ඒසාපේ විනාශකාරීත්වය අවුරුදු දෙකමාර මේ ගෝඨාභය මේ මහින්ද මේ රාජපක්ෂ පවුල මේ රට විනාශයට පත් කරා. මේ රටේ තෙල් නැති කරේ. මේ රටේ ගෑස් නැති කරේ. මේ රටේ කිරිපිටි නැති කරේ. විදුලිය නැති කරේ. ඒගොල්ලෝ මේකේ ප්‍රධාන වග උත්තරකරුවෙක් රනිල් වික්‍රමසිංහද හැංගිලා හිටියට අවසානයේදී මේක වග උත්තරකරුවා බවට පත් වුණේ ගෝඨාභය. නොතේරුණකමට කරපු වැරදි ටිකක් කරනකොට මහා කරපතල ආර්ථික ඝාතක රනිල්ලා නිර්මාතෘවරයා කවුද? රනිල් වික්‍රමසිංහ. අර්බුදයට බෙද දීපු කෙනා. ඇට නැති දිව මෙච්චර ඉක්මනින් මෙහෙම මාරු කරන්න පුළුවන් කාටද? වික්‍රමසිංහ මහත්තයා දූත්තර පුංචා තමුන්නාන්සල දන්නවා අනුර කුමරු නැත්තම් රනිල්ට අද ඔටුන්න හම්බ වෙන්නේ නැහැ. අනුර කුමරුල තමයි ගාලු මුදුර අරගල කරේ. රනිල් ආවට පස්සේ මොන අරගලයක්වත් නැහැ. මොන පෙළපාලියක්වත් නැහැ. රනිල් ආවට පස්සේ නිකන් බෙහෙතකට පෙළපාලියක් නැහැ. කොළඹ පැත්ත බලන්නවත් ආවේ නැහැ. අන්න ඒක තමයි රනිල්ගේ අනුරගේ තියෙන ඩීල් එක. ඒ නිසා තමුන්නාන්සල බොරු පූචානම් කයිවාරු කාර්යයන්ට මේ රටේ ඊරණම බාර දෙන්නේ නැතුව 21 වෙනිදාට තමුන්නාන්සල ඡන්ද පොලට යන්නේ ආර්ථික වශයෙන් බෙලහීන වෙලා තියෙන රට ගොඩ ගන්න නම් වැටිච්ච ආර්ථික වලින් මේ රට උඩට ගන්න නම්
මේ රට නැගිටින මොහොත බවට මේ වැටිච්ච මොහොත පරිවර්තනය කරගන්න නම් ජාතියේ අපේක්ෂාවන් දිනවන්න නම් එහෙමනම් තමුන්නාන්සලට තියෙන්නේ එකම එක විකල්පයයි. ඒකට උත්තර ගොඩක් නැහැ. එක උත්තරයයි තියෙන්නේ දිලිත් ජයවීර පරුව විජයග්‍රහණය කරවීම පමණයි මගේ අම්මතාත් සහෝදරය සහෝදරිය. පොළොවට පායන තරුවක්.